මොකද එතකොට ඔයාගෙන නැවත නැවත ඉතිහාස ලිය වෙනවා. දැනට කොහොමද ඉතිහාස ලියවෙලා තියෙන්නේ? දැනට නම් ලියවෙලා තියෙන්නේ තුනෙන් දෙකක් තිබිලා ජනතාවට මූණ දෙන්න බැරුව මාරු වෙච්ච වීරයා කියලා. මයි පපු හෝස් ගල යනව කුටි. ඒ පාර මොකද බං? අපි අර ආදරණීය හිරු හිරු. කවුද හිරු කිව්වේ? එයි බං අර ඩිෆෙන්ඩර් ලතා අර 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 රයිට් රයිට් අර අහිංසක කොල්ලෙක්ට තක දාන්න ගිහ මාට්ටු වෙලා ඇතුළට දැම්මේ. එයා එළියට ආව නේද අප පිට? අනේ අම්මේ, එයා ඇතුළට යනකොට කස්ටිය කවුපද රචනාත් කරා. අර අහිංසක දරුවන්ට දැන් කාගේ පිටක්ද කියලා. මම හිතේ කාරී දරුමල්ලෝ ඉන්න බාවලත් කෙනෙක් ඔය ඇතුළට ගියාමයි. ඇත්තරම ජාතියක් වශයෙන් අපි දුක් වෙන්න ඕන තමයි. නෑ බං, දුක් වෙන්න කාරණේ ඒක නෙවෙයි. එහෙනම් මොකද්ද? හිරු එළියට එනකොට සඳුවාවේ නෑ හිරු බලන්න. මීට වැඩිය හොඳයි. ඒ කියන්නේ? ඒ කියන්නේ හිරු තනි වෙලා අහසේ නෙවෙයි, ඒ කියන්නේ වන්දනාගාර ගේට්ටුව ළඟ තමයි හිරු තනි උනේ. කාරි කවුද දැන් හිරුව තනි කරේ කිය මග වැල්වට අරන් නැතුව. එයි බං, අර ඇතුළට යනකොට කවුපද රචනා කරපු පක්ෂේ කවුරුත් මෙයාට ඇප දෙන්නවත් ඉදිරිපත් වෙලා නැහැ. මලු නේද? ඇයි දන්න හේතුව? හේතුව කියන්නේ පක්ෂේ අය දැන් ටාගට් කරන් ඉන්නේ මේ හිරු නෙවෙයි, අර අර අනිත් හිරු, අර බොඩි බිල්ඩර් හිරු. සිරියමේ සාර. ආ රයිට් රයිට්. ඒ කියන්නේ පක්ෂයට අවශ්‍ය වෙලා තිබුණා හිරු දෙන්නගෙන් එක්කෙනෙක් තෝරගන්න. ඉතින් පක්ෂේ තෝරගත්තේ බොඩි බිල්ඩර් හිරුව. මීට වැඩිය හොඳයි. අනේ අඩුව, ඩිෆෙන්ඩර් ලතාව කරපිංජ කෑල්ලක් අයින් කරනවා වගේ කුණුබක් කියන දැම්මා. ඒක වැරදිනේ කාරී. ඒ කාලේ මෙයා රිදි ගලවන් ස්ටේජ් දෙවනත් කරානේ පක්ෂ විනයෙන්. මම හිතේ නිවේදන කටයුතුත් කරා. හැබැයි කුටි මතකද අපි එයාට කිව්වා කරුමිටවත් ඔය පක්ෂේ දින්නොත් ඒගොල්ලෝ ගන්න අනිත් හිරුගේ පැත්ත කියලා. එයා පයිසෙකට ගණන් ගත්තේ නෑ අපි කියපු දේවල්. මම ඇත්තට කාරී, දැන් ඔය පක්ෂේ හිතන් ඉන්න බලයට ආවොත් අරයව එළියට දාන්නද? එහෙම පොරොන්දුවක් දීලා තියෙනවා මං. ඒකනේ ඒ චැනල් එක රෙදි ගලවන් කඩේ යන්නේ මේගොල්ලන්ට. ඉතින් එහෙම අපරාධකාරයෙක්ව එළියට දාන්න පුළුවන්ද මං? මට බයයි. කවුද මං? මේ පැත්තෙන් සද්දය ආවේ වෙන කවුරුත් නැමේ. මේ මං අපි පුහුවේ. අර 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 වන් තමයි. ආයි කිව්වා මොනවද මේ දවසල කරන්නේ? මං ඉතින් උඹලගේ වියදමෙන් විවේක සුවයෙන් ඉන්නේ. අනේ මේ වැරදි නිකන් ඉන්න එකේ ජොගින් පාත් ටිකක්වත් හදන්න. කවුරු හරි සල්ලි දෙනවා කිව්වා නම් මං ජොගින් පාත් වැලක්ම හදලා දෙන්නම් කාරී. කවුරුත් ඕනේ අර සීනි බදු වලින් ලාභ ලපුමු මුදලාලිව සෙට් කරගන්නකො මුහුදෙන් ජොගින් පාත් හදන්න බැරියේ. අයිඩියා එක නම් හොඳයි කාරී. මොකද එතකොට ඔයාගෙන නැවත නැවත ඉතිහාස ලියවෙනවා. දැනට කොහොමද ඉතිහාස ලියවෙලා තියෙන්නේ? දැනට නම් ලියවෙලා තියෙන්නේ තුනෙන් දෙකක් තිබිලා ජනතාවට මූණ දෙන්න බැරුව මාරු වෙච්ච වීරයා කියලා. හැබැයි වා එක වැඩක් හරියට කරේ නෑ. එක වැඩයි තමන් මං හරියට කරේ නැත්තේ. මං කියන්නේ එක වැඩක් හරියට කරන්න නැතුව අන්න අර ආපහු ඇතුලේ. ඔය කියන්නේ අර අර ඩුවා ඩුවා. ඒ කියන්නේ අර මෝඩයා බොඩි බිල්ඩර්. ඇත්තට අයි වාට එක හරියට කරගන්න බැරි වුණේ බුවා එළියට දාන්න එක. උඹ හිතවද කොට කොට ඒක මට වැරදුනා කියලා? ඔපි ඔපුයි කියන්නේ. ඒ කියන්නේ යාගේ පහුවලට මං කරගහන්නේ මොනාටද මනුස්සයෝ? මං සමාව දුන්නේ ආපහු ඕන වෙලාවක ඇතුළට දාන්න පුළුවන් විදියට. අම්මපා කුටි, ඒක නම් ඉතිහාසගත වෙන වැඩක්. නෑ කාරි, මං ඉතිහාසගත වෙන්නේ ඔය මුකුත් නිසා නෙවෙයි. එහෙම උඹලා අවුරුදු 75ක් අවුරුදු 5න් 5ට ඔය ඡන්දෙ දුන්නනේ. ඔව්, උඹලට කොච්චර කිව්වත් හොරුන්ට දෙන්න එපා කියලා හොරු හොය හොයම ඡන්දෙ දුන්නනේ. ඇත ඇත ඇත. ජනතාවට කොච්චර කිව්වත් තාත්තගෙන් පුතාට පුතාගෙන් මුණුපුරාට දෙන්න එපා කියලා උන්ටම දුන්නනේ. සම්පූර්ණ ජනතාවට කොච්චර කිව්වත් ඔය පාදට දේශපාලනයට ඡන්ද දෙන්න එපා කියලා උඹලා පොලිමේ ගිහින් ඒකටම ඡන්ද දුන්නා. සාතික ඇත්ත. ජනතාවට කොච්චර කිව්වත් උඹලා උඹලගේම නායකයෙක් තෝරගනින්නලා කියලා උඹලා පයිසෙකට ගණන් ගත්තේ නෑ. ඉතින් අන්තිමට ඔයා මොකද කරේ? උඹලට හරි නායකයෙක් පත් කරගන්න මොලයක් නැති හන්දා උඹලව අයින් කරලා මං අලුත් ජනතාවක් පත් කරනවා.